මහරහතන් වහන්සේ මේ ඔබ වහන්සේ දන්නවත් ඇති මේ අද ලංකාවේ තියෙන තවත් ප්‍රශ්නාර්ථ ඇති මේ බුදුන් ලංකාවේ ඉපදුනාද? ඔව් දැන් ඕක තමයි මම හැම වෙලාවෙම කියන අලිමදිවට හරක්. අලි ටික තමයි අර දැන් මහායාන තේරවාද කියලා කඩාන බිඳන ඇවිල්ලා ඇවිල්ලා. ඒ අලි ගොඩ අලි ප්‍රශ්නේ විසඳ ගන්න බැරුව ඉන්න වෙලාවේ හරක් ප්‍රශ්නකුත් දැන් ඇවිල්ලා. දැන් හරක් ටිකක් ඇස් වෙලා කියනවා බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනේ කියලා. දැන් මම මේක හරක් කියලා කිව්වේ අර උදාහරණයට අනුව හරක් කිව්වේ ඈ. ඒකනම් හරක් කිව්ව නෙමෙයි. අලි මදිවට හරක් කියපාර මේකට ගලපන්නේ මිසක් මිනිසුන් අපහාසයට කියලා එහෙම හිතන්න එපා. මම මේ කියන්නේ ලොකු ප්‍රශ්න ටික මදිවට තව ප්‍රශ්න ටිකක් දානවා. බුදුහාමුදුරු කොහේ ඉපදුනම අපිට මොකද ඇති වැඩි? දැන් මගේ තර්කයේ බුදු කෙනෙක් නොහිටියා ඉපදුනේ නැහැ කියලා කිව්වොත් මට කමන්නේ. මොකද බුදුන් වහන්සේ වැදගත් වෙන්නේ ධර්මයේ නිසා. දහම නිසායි ධර්මයේ දේශනා කරපු පුජ්‍යලයා වැදගත් වෙන්නේ. ඒත් බුදුහාමුදුරු ඔය කියන විදිහට ලංකාවේ ඉපදුනත්, ඉන්දියාවේ ඉපදුනත්, නේපාලයේ ඉපදුනත්, එහෙම නැත්නම් වෙන කොහේ හරි තූත්තු කුඩියක ඉපදුනත් අපිට ප්‍රශ්නයක් නැහැ. එයාගේ මව කවුද, පියා කවුද අපිට අදාළ නැහැ. ධර්මයේ විතරයි ගන්න ඕනේ. මේ නැති ප්‍රශ්නයක් දැම්මා. මේකෙන් මොකද වෙන්නේ අන්තිමට? අර මිනිසු ධර්ම මාර්ගෙන් පිටගෙන යනවා. අර ගස්ගල් වන්දනාව, බෝධි පූජා, චෛත්‍ය පිළිම වන්දනාව වගේ පන්සල් සම්ප්‍රදාය තුළ ඒ ගිනිච්ච නොම ගැයීමට ඊට වඩා භයානක ඒ වගේම තව එකක් ප්‍රතිරූපයක් ධර්මයේ මතු කරගෙනකොට මෙන්න පිරිසක් මෙහෙම කියනවා. ඒගොල්ලොත් නිවන දන්නේ නැහැ. සමහරු කණ්ඩායමක් වචන කඩ කියන්න පටන් ගත්තා. තව පිරිසක් වෙන සංකාරය ඔක්කොම සංසංකේ කියන මොනවද කරනවා බෙදිනවා අර්ථකථනය දෙනවා. දැන් ඔන්න මේගොල්ලෝ කියනවා තව පිරිසක් බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා. දැන් මේ ලංකාවේ ඉපදුනා දැන් මේ මිනිස්සු මොලේ නැහැ නේ හිතන්නේ නැහැ නේ. දැන් හිතනවා මේ ඒ ලංකාවේ ඉපදුනා මේක හෙලා අටුවා මේ විදිහට ලියලා තිබුණා ඒක විකෘති කරා මේක ඉන්දියාවට ගෙනිලා මෙහෙම ගෙනාවා. ඉතින් අහගෙන ඉන්නකොට හිතෙන්නම් මේ කතාවේ ඇත්තක් තියෙනවා තර්කයක් තියෙනවා නේද වගේ. ඒකනේ ආචාර්යවරු මහාචාර්යවරු උපකුලපතිවරු පවා රැවටලා ඉන්නේ. දොස්තරලා ඉංජිනේරු හිටන් රැවටලා ඉන්නේ. මාර තර්කයක් නේ කියන්නේ නාගර්ජුනලා ගෙනාවාගේ තමයි. අර අන්තෙත් එපා මේ අන්තෙත් එපා මැදට අහම මැද ශුන්‍යතාවයක වැඩිව ඇත්තනේ ඉතින්. හැබැයි අර අන්තෙ මොකද්ද මේ අන්තෙ මොකද්ද කියලා කියන්නේ නැහැ. මැද මොකද්ද කියලා කියන්නේ නැද මැදට එන හැටි කියන්නේත් නැහැ. ඕකනේ දැන් බුදුහාමුදුරු හොම දහම් දෙසල නැහැ. මේ මිනිසු කරේ උන් ඕක. ඉතින් ඒ වගේ තමයි දැන් මේ කියන කතාන්දරේ. බුදුහාමුදුරු මේක ඉපදිලා තියෙන්නේ. මේක මේ අපෙන් උදුරගෙන ගිහිල්ලා මේ වෙන විදිහට ගෙනල්ලා දැන් ඒක ඉඳන් මේ එනකොට මේක විකෘති වෙලා දැන් මේ සූත්‍ර පිටකේ විකෘති නොවේ තිබුණා වුණත් ඕක බල්ලා නිවන් දකින්න බෑනේ. ගුරුවරෙක් වහනේ යන්න එපෑ. පොතේ තිබ්බ කියලා පොත සරණ යන්න බෑනේ. මෙහෙත් වට්ටෝරු කියවලා ලෙඩ හොඳ වෙන්නේ නෑනේ. ඉතින් වට්ටෝරු ටිකනේ පොතේ තියෙන්නේ. ඉතින් මේ වගේ විහිළුවක් තියෙනවා. එතකොට බුදුන් වහන්සේ ලංකාවේද කියලා හැවොත් මට දෙන්න තියෙන උත්තරේ කොහේ පුදුනාද කියන එක අපිට වැදගත් නෑ. මොකද ඒක නිවන් මගට යා ලංකාවේ පුදුනා කියන එක වාසියක් වෙන්නෙත් නෑ. වෙන රටක පුදුනා කියන එක අවාසියක් වෙන්නෙත් නෑ. මේක අපිට අදාළ නැති ප්‍රශ්නයක්. ඒක අර මම අර උදාහරණ දුන්නේ අපිට තිබුණ ප්‍රශ්න මාදේවට තව ප්‍රශ්න ටිකක් දැම්. මේක අලි මාදේවට හරක් කිව්වේ. අර ගොල්ලෝ අලිවත් මේගොල්ලෝ හරක්වත් කියන එක නෙමෙයි. අර අපේ ව්‍යවහාරයේ තියෙන උදාහරණයක් ගත්තකොට තමයි මතක හිටිනේ ඉඳන්. පැහැදිලිද කියපු දේ. ඒකෙන්ද ඔගොල්ලෝ අහුවෙන්න එපා මේවට. දහම හොයාගෙන යන්න. දැන් ඔකට ඕන නමක් කියන්න පුළුවන්නේ. දැන් රහත් උනාට ඒ අරිහත් නෑ. ඒත් එහෙම කියනවත් අපි දැකලා තියෙනවා. මම දන්නේ අරිහත් කියන්නේ රහත් කියන්නේ මොකද්ද තේරුම කියලා ඔයගොල්ලන්ට ඕන වචනයක් කියන්න. අර මොකද්ද වගේ අපි හැමදාම කියනවාගේ රෝස මලට ඇන්තුරියම් මල කියන්න පුළුවන්, කානේෂන් මල කියන්න පුළුවන්, වෙනත් ඕන නමක් කපුරු මල කියන්න පුළුවන්, ඕන එකක් කියන්න පුළුවන්. හැබැයි මොනවා කිව්වත් ඒ මලේ පැහැයටවත් සුවඳටවත් සුන්දරත්වයට ඒක බලපාන්නේ නැහැ. කැමැති නමක් කියාගන්න. හැබැයි මල මල හැටියට දකින්න. ඒ වගේ අරිහද්ද රහද්ද ඔය ඕන එකක් කියාගන්න. කැමැති වචනයක් දාගන්න. ඒකට කමන්නේ නැහැ. හැබැයි අර්ථය ගන්න. ලංකාවේ ඉපදුනාද වෙන රටක ඉපදුනාද කියන එක අපිට අදාළ නැහැ. ඕන දිහාක ඉපදුනා වේ. ඒක අපිට විශේෂ වාසියක් නෙවෙයි. අපි ලංකාවේ ඉපදුනා නම් අපිට විශේෂයෙන් අපි අයිට නිවන් දකින්න පුළුවන්. එහෙම එකක් නැහැ. ඒකනින්ද ඒ වගේ මෝඩ ප්‍රශ්න වලින් මිදෙන්න ඒ කියන කියාගත්තා වේ. ඒගොල්ලන්ගේ අනුඋණකම සහයි පටු බව පෙන්නනවා මොකක් හරි හේතුවක් නිසා. ඉතින් ඒකට රැවටිච්ච මිනිස්සු ටිකකුත් ඉන්නවා. ඕගොල්ලෝ රැවටෙන්න යන්න එපා. මින් ඉදිරියට වගේ ප්‍රශ්න අහන්න එපා. මොකද තේරුමක් නැහැ. දැන් මගේ මෑත කාලේ අහපු ප්‍රශ්න වගේක් වලින් එකක් තමයි බුදුහාමුදුරේ පුදුනේ ලංකාවේ. දැන් වජිරබුද්ධි මේක දෙන උත්තරේ හරි වගේ. ඉතින් ඒව අහනවනේ. දැන් අපේ අහපු ප්‍රශ්න තියෙනවනේ. උභවංශී අන්තරාභවයේ පිළිගන්නවද? පුනරුත්පත්තිය පිළිගන්නවද? දැන් වගේ කතන්දර අහනවනේ. දැන් අන්තරාභවයේ අපි වැත්තක දාමු පුනරුත්පත්තිය ගමු. යලි උපදින්න. ඉතින් යලි උපදින්න ඉස්සලා මැරෙන්න එපා. මැරෙන්න ඉස්සලා ජීවත් වෙලා එපා. දැන් මේ ජීවිතය ගැන අපි කතා කරන සප විඳින හැටි. මේ මිනිහා ජීවිතේ පැත්තක දාලා මැරෙන හැටි කල්පනා මැරුවට පස්සේ වෙන දේ කල්පනා කරා. මේවා මේ ආගම්වල මිනිස්සුන මග යවන්න ගෙනාපුවා. මම කවදාකවත් අපාය ගැන දිව්‍ය ලෝක ගැන කතා කරලා නැහැ මගේ දේශනාවල. මම මේ මොහොතේ සප විඳින මේ මුක්ති ගැන කතා කරේ. මම අන්තරාභව ගැන කතා කරේ නැහැ. මම කවදාකවත් පුනරුත්පත්ති ගැන කතා කරන්න මට කෙස් පෙළන තර්ක ගේන්න උවමනා නැහැ. මේ සරල සුන්දර විදිහට මිනිසුන මේ ධර්ම කියලා දුන්නා. ඉතින් ඒ වෙලාවේ තමයි මේ දැන් මේ ඇවිල්ලා මේ මේක එක මිනිස්සු විකාර කරන්නේ. වචන කඩන එකයි මදුවට මේ වෙන වෙන තර්ක විතර්ක ගේනවා මදිවට. දැන් ගෙනා බුදුහාමුදුරේ පුදුනේ ලංකාවේ නැති ප්‍රශ්න තියෙන ප්‍රශ්න මාදිවට තව ප්‍රශ්නයක් දැම්මා. ඉතින් මිනිස්සු මේවා අහනවා.
දැන් ඔය නාගර්ජුන පාදයෝ ගැන කියන මුනිවරු හින්දා මගෙන් අහනවා සද්ධර්ම පුණ්ඩරික සූත්‍රය ගැන ඔබ වහන්සේ විග්‍රහයක් කරන්නලු. ඉතින් මට තියෙන ඇගේ අමාරුව මොකද්ද මේ කොහෙවත් තියෙන මහායාන සූත්‍රාරගෙන විග්‍රහ කර කර ඉන්න මම මෙහෙම වැඩ නැතුවද? මේ මොන්න නිවන් මඟ කිව්ව අර මොකද්ද වගේ මේ මේසුඩ මංජුසා කීපයක් තියෙනවා. එකක් යකඩ, තව එකක් පිත්තල, තව එකක් මොන හරි එකක්, තව එකක් හොඳ රත්තරන් වලින් හදලා තියෙනවා. ඉතින් අර එක එක වගේ එක කහරක් තෙල්, ඌරු තෙල්, ඔය එක එක තෙල් තියෙනවා, එක කඳුන් තෙල් තියෙනවා. අර රත්තරන් වලින් හදුවේ. දැන් මට කියන්න ඕනේ මේ රත්තරන් වලින් හදපු අර සුන්දර මංජුසාවේ තියෙන හඳුන් තෙල් දැන් ඕක කියන්නේ කියලා මම අනිත් මංජුසා ගැනත් කතා කරන්න ඕනේද මට? එහෙම කරන්නකොත් මට වෙලාවක් නැහැ. මං ඒක තියේදී මම මේ කතා කරන නිව අර සුවඳ හමන හඳුන් තෙල් තියෙන අර ලස්සන කැටයම් කරපු ඝන රත්තරන් වලින් හදපු රත්තරන් කෙන්ඩි මේ මේ මංජුසාව ගැන කතා කරනවා. ඒතර මේක ගැන කියනකොට අර වයිබේ ප්‍රතික්ෂේප වෙනවා. එහෙනම් මං කැමති නෑ ඔයාලට උත්තර දෙන්නත් මම මේ අහපු නිසා ඔය ටික කිව්වේ. එහෙනම් මම මහායාන සූත්‍ර අපි අධ්‍යයනය කරලා තියෙනවා මේවා දන්නවා. ඒවා ඒවා ඒ නිවන් දකින්න බෑ කියලා දැනගෙන අපි හරි මාර්ගයේ ගියේ. ඉතින් මම ඔගලනත් කියන්නේ මම දැන් නිවන් මඟ කිව්වා. බුද්ධ වචනේ මොකද්ද කියලා කිව්වා නිවන් දකින්න හැටි කිව්වා ගුරුවරු හාගන්නේ ඌමනා දේශනා මාලාවක් මම කරා. ඉතින් ඒකෙන් බැහැර දේවල් ප්‍රශ්න කරන එක මෝඩ වැඩක්. කතා නොකර ඒව අනවශ්‍යයිඳ. කතා කරලා තියෙන්නේ ඌමනා ටික. අර බුදුහාමුදුරු කිව්වා වගේ තමයි අර ඇටේරියා වණේ ඉඳන් කොළහු රතට අරගෙන බුදුහාමුදුරු කිව්වා මේ අතේ තියෙන කොළද වැඩි කැලේ තියෙන කොළද කියලා ඇහුවා. ඉතින් කොහොමත් තේරෙනවනේ අතේ තියෙන කොළ තාම සල්පයයි කැලේ තියෙන කොළ වැඩි කියලා. ඒ වගේ බුදුහාමුදුරුවා මම මේ කිව්වේ මෙන්න මේ වගේ අතේ තියෙන කොළ මිට වගේ පොඩ්ඩක්. මම දන්නා දේ මේ කැලේ තියෙන කොළ තරම් ප්‍රමාණයක්. ඉතින් මම ඒ ඔක්කොම කියන්න ආවේ නෑ. ඌමනා නෑ. මම මේ පොඩ්ඩ කිව්වේ ඇයි? ඒක නිවන් දකින්න ඕනේ හින්දා. අර ටික නොකිව්වේ ඒක අනවශ්‍ය හින්දා. ඒ වගේ අර කෙන්ඩි ටිකේ ඔක්කොම ඒවා ඔක්කොම කෙන්ඩි තමයි. සමහර ඒවා යකඩ මල කඩ කාපුවා. සමහර ඒවා පිත්තල අර වෙන වෙන ඒවායින් හදපු බෙලෙක් වලින් හදපුවා. අස්සේ තියෙනත් කුණු ගොඩවල්. මං ඒව ගැන කතා නොකර මං අර හරි එක කිව්වා. නේද? දැන් නියම පවුන් රත්තරන් ගැන කතා කරන්න කියලා මම ඉමිටේෂන් ඒව ගැන කතා කරන්න ඕනේ නෑනේ. මේක හරි එක තෝරගන්න හැටි කිව්වට පස්සේ මේක තෝරගත්තම අර වයිබීම් ප්‍රතික්ෂේප වෙයි. ඉතින් මේක තමයි මගේ න්‍යාය මම ඉදිරිපත් කරන. ඒකෙන් මං අනුන්ගේ දේවල් විශ්ලේෂණය කරනට වඩා අපේ දේ කියපුවාම ඉවරයි ගන්න කෙනෙක් ගන්න. ඉතින් මේක අනවශ්‍ය ප්‍රශ්න අහන එක තේරුමක් නෑ. මම මේ අනුකම්පා කරලා මේ උත්තරයක් දුන්නේ මොකද මේවා නිතර ඇහෙන සමාජයේ ප්‍රශ්න පව් ඒගොල්ලෝ නොදන්නකමට අහන්නේ. ඉතින් මං හැම වෙලාවෙම කියන්නේ නිවන් මාර්ගය කිව්වනම් ඒක කරන්න ඉතින් බැහැර ඒවා. අරස්ථාංක මාර්ගයේ අංගකට මං කියලා තියෙනවා ඕන එකක් එයාට දාලා බලන්න. ඒකට ගැළපෙනවා බාර ගන්න නැතිව ප්‍රතික්ෂේප කරන්න. උත්තරේ ප්‍රමාණවත්ද? ඒවා මොනවද තියෙන්නේ? කුද්ධානුකුද්ධක ශික්ෂා පද සම්බන්ධයෙන් වහන්සේක මොකද්ද කියන්නේ? කුද්ධානුකුද්ධක බුදුහාමුදුරු දැන් නීතිපනෝගෙන පනෝගෙන ගියා ශික්ෂා පද කියලා. ඉතින් අන්තිමට බුදුහාමුදුරු පිරිනිවන් පාන ළඟ වෙනකොට කිව්වා ආනන්ද කැමති නම් කුද්දාර කුද්ද ශික්ෂා පද අත්හැරෙට කමක් නැහැ කියලා. මොකද ඒක බුදුහාමුදුරු ඉන්න කාලේ නිදාගෙන කියලා බුදුහාමුදුරු දන්නවා මේ කාලයත් එක්ක මේක විකෘති වෙන හැටි, මේක ලොකු අවුල් ජාලයකට වැටෙන බව දැනගෙන හිටියා. ඒ වගේම බුදුහාමුදුරු දන්නවා මේ වීර්ය වඩන තාක් මිනිසුන්ගේ මේ රහතන් වහන්සේලා මේ හිස් වෙන්නේ නැහැ. මොකද බුද්ධ දේශනාව ඉදිරියට ගෙනෙන රහතන් වහන්සේලා. අනාගතයේ තවරු දාස් ගණක් තියෙනුනේ ඒ අය පහළ වෙනවා. හැබැයි සමාජයේ යම් යම් විකෘතිතා ඇති වෙනකොට ඒක ගොඩ ගන්න රහතන් වහන්සේටත් පුළුවන්. රහතන් වහන්සේලාට එවැනි බිහි වෙන අය ඉන්නවා. එතකොට ඒකයි කිව්වේ. එතකොට දැන් උදාහරණයක් උද්දාන කුද්ද. දැන් ඔය පාලි වචනයක් සිංහලට ඇරුවොත් කුද්ද කියන කුඩා කියන එක. කුඩා අනු කුඩා ශික්ෂාපද අතරින් කමන්නේ නැහැ කිව්වා. ඉතින් කුද්දාන කුද්ද ශික්ෂාපද මොනවද කියන්නේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. හැබැයි රහතන් වහන්සේ දන්නවා. රහතන් වහන්සේලා දන්නවා කුද්දාන කුද්ද කියන්නේ මොනවද කියලා. හැබැයි ඒක නොදන්නා මිනිස්සු ප්‍රශ්න කරා වගේම හැබැයි දැන් උද්දාන කුද්ද ශික්ෂාපද අතරින් කිව්වේ කුඩා අනු කුඩා. මම මිනිස්සු අතරින්ම මහා එකම. ඒක තමයි ප්‍රශ්නේ. මොකද මේ ධර්ම විනය කියන්නේ අරහත් මාර්ගයට. ඒකෙන් බැහැර ඕනෑම දෙයක් බැහැර කර හැකි ඒවට එන කුද්දාන කුද්ද වලට. දැන් ඒක ඒ නිර්මල විනය එක නිසානේ පස්වක තවසු සතියක් තුළ රහත් වුණේ. 69ක් රහත් වුණේ පස්ව මේ පළවෙනි බස්මාස් තුන් මාසය තුළ. ඊට පස්සේ විශාල රහත් සංඝ භික්ෂු පරම්පරාව බිහි වුණේ. මේකේ ඒක තමයි විනය. ඉතින් ඒකෙන් බැහැර මිනිස්සු එලා ලාභ සත්කාර බලාගෙන පැවිදි වේශයට ඇවිල්ලා වැරදි වැඩ කරනකොට තමයි නීති පැනෙන්නේ. ඉතින් අනාගතයේ නීතිම පාරාවලල්ලක් වගේ තවත් ගැටලුවක් නම් ඊළඟට පහළ වෙන භික්ෂූන්ට ඒ සමාජ ක්‍රමිත් එක ඒ අතහැරීමේ අයිතිය ඒ බුදුහාමුදුරේ වචනින් දුන්නේ. ඒතර කුද්දාන කුද්ද කියන එක කියපුවාම කුඩා නම් මහා එකක් තියෙන්න ඕනේ. එකක් හෝ කීපයක්. මහා එක අරස්ටාක මාර්ගයක ආරින්න බෑ. හැබැයි මේගොල්ලෝ අතහැරියේ ඒක. කුද්දාන කුද්ද අල්ලගෙන අපි විනය ගරුකයි ධර්ම ගරුකයි අපි රහත් නම් කියන්නේ. මෙන්න වෙච්ච වරද. ඒකින්ද ඔයගලන්ට පුළුවන් මතක තියාගන්න ගිහියෙකුට දැන් ඔය කිසිම විනයක් ශික්ෂණයක් සිවුරක් පුරව ගන්න නැතුව බාහිරට රහත් වෙලා පිරිනුවන් පාන්න පුළුවන් වුණා. සුද්ධෝදන රජතුමා රජකම් කරාට පිරිනුවන් පෑවේ.
කාලාන්තරයක් අනාගාමීව රජකම් කරලා තියෙන බව පේනවා ඒවා බලනකොට. එතකොට දැන් අස්ථාරි පුජ්‍යලිය තුල භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ඉන්නවා. අනාගාමී වෙච්ච ධර්මදර මේ 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 පණ්ඩිතයි කියපු ඔය චිත්ත ගෘහපති ගිහි. දැන් ඒ ගිහියට භික්ෂුන්ගේ විනය බලපාරද කොට. එතකොට එයා අනාගාමී වුණාම යාට විනයක් නැද්ද ඒ උනාට? තියෙනවා. ධර්මයෙන් එන විනය තියෙනවා. අර නීති නැත්තේ. එතන මේ භික්ෂුන් අල්ලගත්තා ඒගොල්ලෝ දාපු නීතිමාලාව. එතනයි ගැටලුව තියෙන්නේ. ඉතින් ඒක නිසා කුද්දාන කුද්ද ශික්ෂාපද අතහරියට කමක් නැහැ කිව්වා. ඉතින් හැබැයි නිවනට ඕන කරන ප්‍රධාන ශික්ෂාපද ටික අතහරින්න බෑ. අරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්තා ජීව වායාමයේ අංගාටින් ඇතුළ තියෙන මොකුත් කරන්න බෑ. ඉතින් ඒකයි ඒ කිව්වේ. ඉතින් ඒ ඇරෙන්න වෙන මොකුත් නෙමෙයි. ඉතින් ඔගොල්ලෝ කාටවත් ඔය ඔක්කොම කයි වාරු ගහන්න යන්න කතා කරන්න යන්න එපා. පස්සක දවසේ සෝතාපන්න වෙනකොට සූත්‍ර පිටකයක් විනය පිටකයක් නැහැ. සූත්‍ර පිටකයකුත් නැහැ. ධම්මචක්ක කිව්වා පස්වෙනි හෝ හයවෙනි දවසේ අනාත්ම ලක්ෂණ සූත්‍රය කිව්වා පස් දෙනම රහත් වුණා. ඒතර සූත්‍ර දෙකයි. ඒතර පළවෙනි වස්තු උන්මාසෙම තිබිලා තියෙන සූත්‍ර දෙකයි. දැන් දැන් සූත්‍ර 18000ක් තියෙනවා 84000 ධර්මස්කන්ධයලු. කොණ්ඩඤ්ඤ සෝතාපන්න වුණා පළවෙනි දේශනාවේ. දැන් මෙන්න මෙතෙන් දැන මේ මේවා අතහැරලා කෙටි ඍජු මාර්ගයට වැටෙන්න. එතකොට ඔය පොතේ තියෙනවා එක එක්කෙනාගේ බණ, එක එක්කෙනාගේ වෙන වෙන කතන්දර අහලා වල්මත් වෙන්න උවමනා නැහැ. පැහැදිලිද කියපු දේ? තාම මොනවද තියෙන්නේ වගේ? වහන්සේ ඒක උඩම අපි හඳුනේ අපිට අහන්න ඕනේ මේ වහන්සේ දැන් එතන සඳහන් කරා මේ ගිහියන් ගිහි උත්තමයොත් හිටියා එවැනි. එතකොට ගිහි උත්තමයෝ නෙවෙයි උත්තමයා කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරේ රහතන් වහන්සේලාට විතරයි. දැන් අනාගාමී දැන් අපිට කියන්නේ ගිහියෙක් වෙනවා නම් මේ මේ උපාසකයෙක් වෙනවා නම් චිත්ත ගෘහපති වගේ වෙන්න කව නැත්තම් මේ රජ මේ 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 කවුද මේ කුජුතර නෑ ඒ උපාසිකාවනේ උපාසකයෙක් වෙනවා නම් චිත්ත ගෘහපති වගේ එහෙම නැත්තම් හත්තාලෝක වගේ වෙන්න කව උපාසිකාවක් වෙනවා නම් කුජුතර වගේ වෙන්න කව නැත්තම් වේලුකාන්තකි නන්ද මාතා වගේ මේ කියපු හතර දෙනාම අනාගාමී අය දැන් චිත්ත ගෘහපති කියන්නේ කියන කොසල් රජුගන්ට මහරජා මෙයා මෙහෙම හිටියට මෙයා හරි පණ්ඩිතයි මෙයා ධර්මදරයි. ඒතකොට අනාගාමියා හඳුන්වලා තියනවා ධර්මදරයි කියලා සහ පණ්ඩිතයි කියලා. හැබැයි උත්තමයි කියලා කිව්වේ නැහැ. උත්තම කියන වචනේ කියලා දෙන්න හතන් වාසිර විතරයි. දැන් අහන්න ගිය ප්‍රශ්නේ උත්තම කියපින්ද මම එකක් පෙන්නා දුන්නේ. ඒතකොට කියන්නේ කෝටියක් සංවර සීලය කියලා කියන්නේ මේ කෝටියක් සංවර සීලය අර 84000ක් ධර්මස්කන්ධය වගේ තමයි ගණන් කරපු මිනිහෙක් නෑ. මම දන්නේ කෝටිය කියන්නේ මොකක්ද කියලා කේනාගෙන් අහන්නේ. හරි. ඒක තමයි උත්තරය දෙන්න තියෙන සරලම උත්තරේ මට. ඒක ඒක කියන අයගේ ඒ වගේ අර මාංශ භක්ෂණේ වගේ තමයි ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශයේ වලදුවට කමක් නැහැ. දැන් බුදුහාමුදුරුව මේ මාංශ භක්ෂණේ ගැන කතා කරලා නැහැ. ඒක බමුණෙක් ඇවිල්ලා අහනවා මේ එයාට ආරංචි වෙනවා බුදු කෙනෙක් පහළ වෙලා කියලා. එයා දන්න විදිහට එයා හිතා ඉන්නේ මේ බුදුහුරු මාංශ භක්ෂණයෙන් තොරයි කියලා. මෙයා බුදුහාමුදුරුව හොයාගෙන ගිහලා අහනවා ඔබ වහන්සේ ආමගන්ධේ වල බුදු කෙනෙක්ද කියලා අහපම එයා කියනවා ඔව් මං සම්මා සම්බුද්ධ කියලා. ඊට පස්සේ අහනවා එහෙනම් ඔබ වහන්සේ මේ මොනවාද මේ ආමගන්ධේ වලඳන්නේ නැතුව ඇති නේද කියලා අහනවා. ඒ සූත්‍රේ එතකොට බුදුහාමුදුරුවෝ අහනවා බ්‍රාහ්මණයා ආමගන්ධය කියන්නේ මොකක්ද කියලා අහනවා. එතකොට බුදුහාමුදුරුවන්ට උත්තරේ දෙනවා මේ බ්‍රාහ්මණයා ස්වාමීනි ආමගන්ධය කියලා කියන්නේ මේ මස් මාංශ වලට කියලා කියන නමක් කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මේ බ්‍රාහ්මණේ මාගේ ආර්ය විනය හැටියට ආමගන්ධය උනම් තිදුරින් ඇතුළු වෙන කෙලෙස්ය. මං ඒ වයින් වැළකුණේ කියලා. දැන් මස් මාංශ කතන්දරයක් නැහැ. බුදුහාමුදුරුවන්ට ඌරු මරලා හරක් සත්තු මරලා දන් දුන්න තැන් සූත්‍රයේ තියෙනවල තියෙනවා. බුදුහාමුදුරුවෝ ඒ වපා කිව්වේ නැහැ හොඳට වැළඳුවා. හරිද? ඉතින් මේ මාංශ භක්ෂණයෙන් තොරයි කියන්නේ අනේක විහිළු කතාවක්. ප්‍රාණඝාතයේ පාප කර්මයක් කිව්වට මාංශ භක්ෂණේ පාපයක් කියලා නැහැ. ඒක කෙලිස් තියෙන ඉන්ද්‍රිය පිනවන්න ඕනම ආස කෙනෙක් ඒක කනවා වෙන්න පුළුවන්. භික්ෂූන්ටත් සිව්පසේ ගිහියෝ දෙන එක අයගෙන් යැපෙන්න ඕනේ. හැබැයි ඒක වළඳන්න ඕනේ ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව. දැන් මස් එපා අල කැලක් කාලා හරි මේක රසයි කියලා ඒක සිතක් ඇති කරගන්නවට වඩා හොඳයි කිව්වා මේ ලෝහගුලි කිරින එක. ඒතර කෙලෙස් සහිතව ආහාර වළඳන්න බෑ. බුදුහාමුදුරුවෝ නික්ලේශ උත්තමයේ යාගේ පාත්‍රයට වැටෙන ඕනෑම ද්‍රව්‍යයක් පටවියාපෝ තේජෝ ආයෝ කියන මහබෝතෝලින් හැදිච්ච දෙයක් ඒ වළඳන්නේ කයේ පැවැත්ම සඳහා මිස දිව පිනවීමේ ආශාවෙන් ගිහියෝ වගේ කය තර කරගන්න මේ 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 වෙනත් මේ හේතු සඳහා නෙමෙයි. ඉතින් ඒ විදිහට සිහියෙන් ධානේ වළඳන්නේ කොහොමද? භික්ෂුන්ටත් රහත් වෙන තුරු. ඉතින් රහතන් වහන්සේ කොහොමද ඇලෙන්නේ නැතුව වළඳනවා? සිහියෙන්. ඉතින් අනිත් අයටත් ඒක කරන්න එක්ව. එහෙම නැවකොරොත් ඊට වඩා හොඳයි කියලා ඔහොගොලි කිල්න එකේ තරම් භයානකයි. ඉතින් එහෙම කේපෙකේ මේ මාංශ මස් කනවද මාළු කනවද මේවා පවුද පිංද මේ ධර්මයේ දන්නේ නැති මිනිස්සු ධර්මයේ කියලා මාංශ භක්ෂණය අල්ලගෙන බුදුහාමුදුරුවෝ මේ අන්තවාදී දාමක් කිව්වේ නැහැ. අපි මිදෙන්න ඕනේ කෙලෙසුන්ගෙන්. මම මේ කියන්නේ හින්දා මස් කන්න කියන එක නෙමෙයි.
හරිද? දැන් මං කවුද කියලා කියන්න ඕනේ නැහනේ. හරිද? ඉතින් එකහින්දා මේ මම මේ මස් කණ්ඩ එයාව කොළඹෝන එකවත් මස් කන මිනිස්සු හෙලා දකින්න එකවත් නෙමෙයි මම මේ කරන්න යන්නේ. තමන්ගේ ගමන යන්න. මම කියන්නේ මස් කුට්ටිය බෙල්ලෙල්ලන් හරි කමන්නේ භාවනා කරන්නකො සතිපට්ඨානේ. සතිපට්ඨානේ වඩන්නේ හිතින්නේ ධර්මයේ තියෙන හිත තුරනේ උපනායකෝනේ. මේ ධර්මයේ සාන්දිටිකයි අකාලිකෝ ඒහිපස්සිකෝ උපනායකෝ පච්චත්තා මේ තිබ්බ විඤ්ඤෝ හිතෙනේ මේ හිත තුල හටගන්නේ. ඉතින් ඒකෙන්ද මේ මස් කෑවේ නැහැ කියලා රහත් වෙන්නේ නැහැ නේ නං ඔය සාකබාෂක සත්තු හිටන් ඔක්කොම මිනිස්සු සත්තු ටික රහත් වෙන්න එපා. මිනිසුත් ඉන්නවනේ එළවලුයි බතුයි කන මිනිස්සු ඕන තරම් ඒගොල්ලෝ ඔක්කොම රහතන් වහන්සේලා වෙන්න එපා. එහෙම නැහැ. මස් කෑවක් කෑම මාළු කෑම නැත්නම් සත්ව මේවා ආහාරයට ගැනීම නිවන් දකින්න විශේෂ බාධාකුත් නෙමෙයි ඒකෙන් වැළකුණා කියන එක හේතුවකුත් නෙමෙයි නිවනට. ඒක වෙනයි මේක වෙනයි. දැන් මේක පටලගෙන මේ වගේ අනවශ්‍ය දේවල් දහමත් එක පටල ගන්න එපා. නොදන්න මිනිස්සු බන කියන්නේ ගියම වෙන දේවල් ලොව. දැන් සූත්‍රවල පැහැදිලිව බුදුන් වහන්සේගේ ධාරණයට මේ වංශ දැන් අපි පින්නපාතේ යනවා. දැන් මම ගෙදර ඉන්න කාලේ මම මේ කතු ගන්න කියන්නම් ඕගොල්ලෝ ගිහේ ඉඳා මම දහම මේ භාවනා කටයුතු කරන්න පටන් ගත්තාම අපි ගෙදරදී හැමදේම කෑවා. ඊට පස්සේ අපිට තේරුණා මේ අපිට ආරාමවල එහෙම ගියාම අපිට ওই මස් මාළු කන්න හම්බෙන්නේ නැහැ. අපිට අම්මලා පුරුදු කරේ ඒවට ගුණයි අර එහෙම කියලා රසට පුරුදු වෙලා හිටියේ. දැන් අපි එළවලුයි බතුයි අතර කන්න බෑ. ඒ අර රසට පුරුදු වුණාම දෝන කුණු රසය පුරුදු වුණාට පස්සේ ඒක රසයිනේ. ඒක නැතු වුණාම කුණු රසය නැතු වුණාම ජීවත් වෙන්න බැරි තත්ත්වයක් නේ. මිනිස්සු පුරුදුලා තින්නේ මේ පුරුදුනේ අපිට අතහරින්න තියෙන්නේ. මේ අපිට නිවන් මාගේ කරන්නේ මේ පුරුදු අතහරින එක. එම වෙන උපාදාන කරන් ඉන්නේ. ඒ වගේ දැන් අතන කරන්න ගියේ මම. ඉතින් අපි ගෙදර දේවා කෑවා බීවා අපි දැක්ක ආරාම වලට ගියාම මේක හම්බෙන්නේ. ගෙදර කාලා පුරුදු නම් අතන ගිහිලා අරව කාලා ජීවත් වෙන්න බෑ. දැන් ඔක්කොම ලොකු අරගලයක් කරන්න නම් මේ රස නැති. ඉන්ද මේවත් එක. ඒකද මම ඒ කාලෙම තීරණය කරා මේ අර තැන් වලට ගියාම එළෝලේ බතුයි කාලා පුරුදු නම් මං ගෙදරදිත් මාංශ භක්තියෙන් තොර වුණා. සම්පූර්ණයෙන්ම නිර්මාංශ ආහාර වේලකට පුරුදු වුණා. හැබැයි ඒක මං කාටවත් තවදාකවත් කාටවත් කියන්නේ කියන්නේ. මට ප්‍රශ්නයක් වුණා ගෙදර ආයේ ඉතිපස්සිකුයි මේක කන්නේ නැති ඉස්සර කෑව නේද? නුයිකුත් ප්‍රශ්න ඇහුවා. උත්තර දීලා බෙදෙන්න බැරි තර මං සාමූහිකව කෑම ගැනීම වැලක් වුණා. කවුරු හරි ඒ කට්ටිය කාලේ වුණා මම පස්සේ කියන දේ බෙදාගෙන කනවා. හැබැයි මස් මාළු කන ගෙදරක නොකන මිනිහෙකුට කන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. මොකද හැම එකකටම අරුව තියෙනවා. ඒවට මුල් තැන තියෙනවා. අරවට උසල කාරණා ති කමක් නැහැ. අපි කවදා හරි මේකට මුණ දෙන්න ඕනේ. ඉතින් ওই මොන හරි දෙයක් එක එදා වැඩගින්න නිවා ගත්තා මම. වැඩ වැඩ කරපු තැන් වල තේවිවත් මස් මාළු කන්න නැත්නම් කිසිම ප්‍රිය සම්භාෂණ නැහැ. මොකුත් නැහැ. ඔක්කොම කෙලෙසයි තේවුවනේ. මත්පැන් බොන්නේ නැත්නම් මස් මාංශ කන්න නැත්නම් මොන සම්භාෂණද? දේ වැගේ සමාම තැනින්ම කොන් වෙනවා. නොයෙකුත් ප්‍රශ්න ඇහුවා මේ දෙවියන්ට බාර වෙලා. අර මේ අපිට ඒවට උත්තර දෙන්න උඹ නෑ. හැබැයි මම මේ කියන්නේ ගියේ මේ මස් කන්නේ නෑ කියලා අපි ඒක ආභරණයක් කරගෙන අපි සෙල්වත් කියලා පෙන්වන්න යන්නත් ඕනේ නෑ. කන මිනිසුන් හෙලා දකින්න ඕනෙත් නෑ. තමන් කනවා නම් කන්න නොකරන නොකන්න ඒක ලොකු මාතෘකාවක් කරගන්න එපා. දැන් මම කරේ ඒක. දැන් එදා ඉඳලා ඒක ඉදරින් ඉඳන් ඒ පුරුදු වුණා. දැන් අවුරුදු 30ක් විතර වෙන්න ආවා. මම මාංශ මය ආහාර වැළඳීමෙන් වැළකීලා ඉන්නවා. හැබැයි ඉතින් ඒක බිඳුන එක කාලයක් මම මාස 30ක් සම්පූර්ණයෙන්ම ගෙන්ගෙට පින්ඩපාතයෙන් යපුන වෙලාවේ ඉතින් මිනිස්සු ඒ දුප්පත් ගමේ යනකොට එක වේලයි එක වෑංජනය ඒගොල්ලෝ හදන්නේ දානෙට. ඉතින් බෝංචි ටිකක් කිව්වත් ඒකට අඩු ගානේ හාල් මැස්සෙක්වත් දානවා. කරොල කෑල්ලක් දානවා. මුකුත් නැත්නම් කරොල කට්ටක් හරි දානවා. මොකද එක වෑංජනය ඒගොල්ලෝ හදන්නේ. හැබැයි රසට හදලා ඒගොල්ලෝ කනවා. ඉතින් මිරිස් ගොඩක් තියෙනවා, තෙල් ගොඩක් තියෙනවා, බුලත් කට කන මිනිස්සු. මට ලොකු ගැටලු ගොඩකට මුහුණ දුන්නා වළඳන්නේ ගියා. මොකද සැර වැඩි, තෙල්, මිරිස් ඒ වගේම මස් මාළු. එතකොට ඒවා එන් කාලයක් වැලකෙලා හිටියාම දැන් සමහරට අමුත්තක් දැනුණා. හැබැයි ඒක අපිට අදාළ නැහැ. මොකද ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව බුද්ධ නීතියට අනුව අපි වළඳන්න ඕනේ. එතකොට මට ඊට පස්සේ වළඳපුවා පින්ඩපාති කියලා ලැබුණේ මස් මාළු තියෙන ආහාර නෙමෙයි. ඒවත් නිර්මාංශ ආහාර වගේ තමයි. මොකද කෙලෙසුන්ගේ මිදුනට පස්සේ අර බුදුහාමුදුරු කිව්වාගේ අපි වැලකුණේ ඒවැ මිස අර වගේ නෙමෙයි. මස් මාංශවලින් නෙමෙයි. අර ගෙදර ඉන්න කාලේ අපි ඒව කරේ මේ අර අපේ ගමනට රහත් වෙනකන් නැත්නම් ධර්ම මාර්ගයට ධර්මයට යනකන් අපිට බාධාවක් වෙයි කියන හින්දා ඒවා බාධා නොවෙන්න ඕන විදිහට ජීවිතය හැඩගස්සගත්තා. ඉතින් ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. හැබැයි ඕගොල්ලෝ ඒක කාටවත් පෙන්වන්න යන්න එපා. සීලය කියන එක ප්‍රදර්ශන භාණ්ඩයක් නෙමෙයි. ඉක්මීම පෙනෙයි මිනිසුන්ට වෙනස බලෙන් හොවා දක්වන්න යන්න එපා. ගමන කෙලවර වෙනකන් ඊට පස්සේ හංගන්න දෙයක් නැහැ. අන්නයට අනුග්‍රහ වශයෙන් අනුකම්පා වශයෙන් කියන්න. දැන් මම මේ කිව්වා වගේ. මේක තමයි මම ওই සමහරව අහනවානේ. මම දැකලා තියෙනවා සමහරව අහලා තියෙනවා නේද? මාංශ භක්ෂණය ගැන මොනවද කියන්නේ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ පූජා කරපු කෙනාමස් කියලා. බුදුහාමුදුරුවෝ මස් නෙමෙයි. ඒක පටවි ආපෝ තේජෝ තමයි. ඒක වැළඳුවා කියලා බුදුහාමුදුරුවෝ බුද්ධත්වේ නැති වෙන්නේත් නැහැ. කෙලෙස් වැඩෙන්නේත් නැහැ. ඉතින් බහැරුණා බහැරුණාමයිනේ. අර පුජ්‍යලයි පූජා කරා. ඒක යාගේ වැඩ. තමයි උත්තරේ. හරිද? එහෙමයි. මම වැඩිමුත් උත්තරයක් දුන්නා අපිකට වඩා.
ස්වාමිනාස දැන් ඔබ වහන්සේ ශූන්‍යතා දර්ශනය ගැන කිව්ව හින්දා දැන් අපේ රටේ දේශකයෝ ශූන්‍යතා දර්ශනයත් අදාළ කරගෙන මේ දේශනා කරන දේශකයෝ ගොඩක් වෙලාවට උදාහරණ ගන්න සූත්‍රයක් තමයි යෝගතරණ සූත්‍රය. එතනදී අර බුදුහාමුදුරුවෝ කියනවා පිහිනීමද නොකට මේ එකතැනද නොසිත මම සංසාර සාගරයේ එතෙර වුණා කියලා. ඒකෙදී කට්ටිය අර්ථ දක්වනවා මේ මුකුත් කරන්නේ නැතුව එකතැන ඉන්න වගේ දෙයක් තමයි කියලා. දැන් යෝගතරණ සූත්‍රයේ මොකද්ද ස්වාමිනාස මේ බුදුන් වහන්සේ අදහස් කරේ? ඔව් දැන් ඒක හරි පැහැදිලි. පීනුවෙත් නෑ දැන් හිටගෙන හිටියොත් ගිලිනවා නැවතිලා හිටියොත්. ඕක කියන්නේ ගඟක් තරණය කරනවා කියන එකනේ. එතකොට අනිවාර්යයෙන්ම ගිලිනවා. එතකොට පීනුවන්ට වීරය කරෙත් නෑ. හැබැයි ඒතර වුණා. දැන් මේ ඇත්තරම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානය ගැන. දැන් දෙපැත්තටම දැන් මෙයා කියන්නේ එකතන රැඳිලා හිටියොත් මොකද වෙන්නේ? දැන් සතිපට්ඨානය වඩන්නේ කොහොමද? වීරියෙන් නුවණින් සිහියෙන් ඇලීම් ගැටීම් දෙකෙන් තොරව කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සනා හතර පිළිබඳ සිහිය පැවැත්වීම. එතකොට එක ඉවුරක තියෙන ඇලීම, එක ඉවුරක තියෙන ගැටීම. මේක දැන් එතර කරන්න අපි යන්න ඕනේ. එතකොට අපි මොකද කරන්නේ? මාර්ගය මොකද්ද? එකතන හිටියේ නැහැ. එකතන හිටියොත් තමයි ගිලෙන්නේ. ගිලෙන්නේ මොකද? එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඒකනේ ගිලෙනවා කියන්නේ. දැන් ඒ දෙකත් නැතුව වීරිය කරා කියලා කියන්නේ දැන් ඕනට වඩා දඟල්ලවට මේක යන්න බෑ. හැබැයි නිකන් හිටියෙත් නැහැ. දැන් සතිපට්ඨානේ වඩන්නේ එහෙමනේ. වීරියෙන් නුවණින් සිහියෙන් ඇලීම් ගැටීම් තොරේ දෙකෙන් තොරව. එහෙමනේ පාලියෙන් කියන්නේ කායේ කායනුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අභිඥා දෝමනසං. කාය පිළිබඳව ඇලීම් ගැටීම් දෙකෙන් තොරව වීරියෙන් නුවණින් සිහියෙන් බලාන ඉන්නවා. නිකන් හිටියට හරියන්නේ නැහැ, බලාන ඉන්න ඕනේ. එතකොට බලෙන් පීනන්න බෑ. බලාන ඉන්නකොට මොකද වෙන්නේ? අනිච්ච දකින්න පටන් ගන්නවා. සංකාරයන්ගේ ඇතිවීම නැතිවීම. ඒක දකින්නකොට මොකද වෙන්නේ? කෙලෙස් ප්‍රහාණය වෙන්න පටන් ගන්නවා. කෙලෙස් ප්‍රහාණය වුණාම ඉබේම ඈතර වෙනවා. නිවනට යනවා. ඒකයි ඔය කියන්නේ. එතන සතර සතිපට්ඨානය ගැන කිව්වනේ. දැන් අහන්නේ ප්‍රශ්න දෙවි කෙනෙක්නේ. මේ දෙවියට ඔක තේරෙන්න ඇතිනේ. යාට තේරෙන්නේ ගිහින් ඔක කිව්වේ. දෝකාලගෙන අපේ අය කියනවා මේ වීරිය කරන්නත් එපා, මුකුත් එපා, නිකන් ඉන්න, ඔහි බලන් ඉන්න. එතකොට ඔක්කොම වෙයි කියලා. ඔව් බලාගෙන ඉන්න සතිපට්ඨානය දිහා. ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව, වීරියෙන්, නුවණින්, සිහියෙන්. දැන් ඔය කියන අය ළඟ කොවිලා සතිපට්ඨානයක් කියන්නේ නැන්නේ. ඒක වඩා නිගන්ඨවලුනේ. ඒක මේ බ්‍රාහ්මණයන්ගේ, බමුණන්ගේ විහිළුව කතා කියලානේ කියන්නේ. මේ ප්‍රතික්ෂේප කරන අය. ඔය නිකන් එහෙම ඉන්න පුළුවන්ද? එහෙම ඉන්න බෑනේ. දැන් ඔය මුකුත් නොකර ඉන්න බෑ. ඔය කොහේ හරි එකට වැටෙනවා. ඉතින් මොකක් හරි මාර්ගයක් තියෙන්න ඕනේ. ඒතකොට පැහැදිලිව බුදුහාමුදුරන්ගේ මාර්ගය අරහත්ංක මාර්ගය. අපිට තියෙන්නේ සතර සතිපට්ඨානය වඩන්න. ඒතර සතර සතිපට්ඨානය පිළිබඳ සිහිය පවත්වාගෙන ඉන්නවා. එතකොට ගමන යනවා. ඒක තුලම ගමන තියෙනවා. ඇලීම් ගැටීම් දෙකින් තොරව බලා ඉන්නකොට උපේක්ෂාව. ඒතර එක පැත්තක ඇලීම, අනිත් පැත්තේ ගැටීම. ඒකත් අතාරිනවා, මේකත් අතාරිනවා, මැදට එනවා. මැද උපේක්ෂාව. උපේක්ෂාවෙන් දැන් කොහෙද නිකන් උපේක්ෂාවේ ඉන්න පුළුවන්ද? ඉන්න බෑනේ. උපේක්ෂාව ඉන්න තැනක් තියෙන්න ඕනේ. උපේක්ෂාව තියෙන්නේ කොහෙද? සතර සතිපට්ඨානේ පිළිවෙද. ඒක ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. උපේක්ෂාවෙන් මේ දිහා බලන් ඉන්නකොට සතර සතිපට්ඨානේ දිහා අන්න මේ සියල්ල හටගන්න හැටිත්, ඒක නැති වෙන හැටිත් දකින්නවා. ඒතකොට ඇලෙන ගැටෙන දේවල් අල්ලගන්න දෙයක් නැහැ නේ. ඇති වෙන තියෙන දේවල් ඉබේම කෙලස් ප්‍රහාණය වෙලා ඔහු මිදෙනවා එතනින්. ඒකයි ඔය කියන්නේ. මම හිතන්නේ ඕක තමයි උත්තරේ. පැහැදිලිද කියපු දේ? ඉතින් අර නිකන් ඕකතරණේ කියලා දැන් කියනවා මේගොල්ලෝ. දැන් කතාව ඇත්ත. අපිට එහෙම ඉන්න පුළුවන්ද? ඒකයි අතාරින්නලු, මේකත් අතාරින්නලු. මැදට එන්නලු. ඔව් කිව්වේ ඇලීම සහ ගැටීම දෙපැත්තේ තියෙන්නේ. එක්කෝ ඇලෙනවා, එක්කෝ ගැටෙනවා නේ අපි කරන්නේ. මේ කෙලෙස් අපේ මේ ඉන්ද්‍රිය පිනවන්නේ ගිහිල්ලා. ඒ දෙකෙන්ම නැතුව බලන් ඉන්න කිව්වා. නිකන් ඔහි කට අරගෙන අවකාශය දිහා නෙමෙයි බලන් ඉන්න කිව්වේ. සතිපට්ඨානේ. බුදුදහම තියෙන සතර සතිපට්ඨානේ තුල. ඒක දිහා බලන්නකෝ ඇලීම් ගැටීම් වලින් තොරව උපේක්ෂාවේ. එතකොට අනිච්ච දකින්න පටන් ගන්නවා. ඊතව යනකොට අනාත්මය දකිනවා. අනිච්ච දුක්ඛ අනාත්ම දකිනකොට ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්නකොට මේ දෙක දකිනවා. දැක්කහම කෙලෙසුන්ගෙන් කෙලෙස් ප්‍රහාණය වෙලා ගිහිල්ලා සංජෝන ටික නැති වෙලා අරහත් ඵලයට පත් වෙනවා. සෝවාන් සකෘදාගාමී අනාගාමී පිළිවෙලට. ඔක තමයි දෙවියට කිව්වේ. දැන් උත්තරේ තේරුණාද කියන්නේ? හරි. අපේ තෙරුන් වහන්සේ අර ධර්මයේ ගුරු කොට ගන්න කියලා සඳහන් කරපු එක. ඔව් ධර්ම විනය. ධර්ම විනය ගුරු කොට ගන්න කියලා. මම සියල්ල දේශනා කරලා තියෙනවා. කිසිවක් ගුරු මුෂ්ටි වශයෙන් තියා ඉඳලා නැහැ. මම නැති වුණා කියලා කවුරුත් පසුතැවෙන්න එපා. මගෙන් පස්සේ ගුරුතුමා වෙන්නේ ධර්ම විනය දෙක කිව්වා. ඉතින් චතුරාර්ය සත්‍යයි. අරහත්ංක මාර්ගය ධර්ම විනය කියන්නේ. ආයි ගුරුවරයෙක් වුණ එක පිළිපදින්න. ඉතින් ඒකට උපදෙස් ගන්න එක මාර්ගයේ ගියාගෙන් ගුරු හරුකම් ගන්න.
ගුරුහරුකම් ගත්තට ඒ මග පෙන්වන්නේ වුණාට ඒ මග පෙන්වන්නේ විතරයි ගුරුවරයා ශාස්ත්‍රවරයා බුදුන් වහන්සේ වුණාට බුදුහාමුදුරුවෝ අපේ මග පෙන්වන්නේ මිස වෙන කෙනෙක් නෙමෙයි. අපි ගමන යන්න ඕනේ. එතකොට ගුරු කොට ගන්න ධර්මයේ කිවි චතුරාර්ය සත්‍ය අරහත්ක මාර්ගයමයි. ධර්ම විනය ගුරු කොට ගන්න කිව්වේ ඒක. හැබැයි ධර්ම විනය කියලා මේ දැන් අදාල්ලන් ඉන්නේ ධර්මය කියන්නේ සූත්‍ර පිටකයයි විනය කියන්නේ විනය පිටකයයි කියලා. ඒක ගුරු කොට ගන්න කියන එක නෙමෙයි. ඒකේ තියෙන පණිවිඩය අරගන්න. පණිවිඩේ ක්‍රියාත්මක කරන පණිවිඩේ පැත්තක තියලා අකුරු වලින් වචන වලින් පොතේ තියෙන පොත අල්ලගෙන දුන් ඇල්ලුවා කියලා අපිට ධර්ම විනය ගුරු කොට ගත්තා වෙන්නේ නැහැනේ. දැන් මම වඩන මාර්ගයේ වැරදි නම් ඒක පොත කතා කළා මට කියන්නේ මොකද වැරදි කියලා. ආ ඔයා වීර්ය ඔයා දැන් උද්දච්ච කුක්කුච්චේ වැඩිලා තිනු වාගේ වීර්ය කරන වැඩි පොඩ්ඩක් ලිහිල් කරන්න කියලා එයා කියන්නේ පොත කියන්නේ. ඉතින් ඒකට ඒක වෙනයි ඒකේ පණිවිඩය තියෙනවා ඒක දන්න කෙනකින් අහගෙන කරන්න ඕනේ. ඒතර ගුරු කොට ගන්න කවුරු කරත් අවසානයේ කවුරු හරි ගුරුවරයා කියන්නේ බුදුන් වහන්සේ කියපු දහම. දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ලෝකයේ තියෙන දහම. ඒක තමයි ගුරු කොට ගන්න. දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බැලුවා කවුද මගේ ගුරුවරයා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඉතින් මට කවදත් මේ අමුතෙන් මට මුඩින් ගුරුවරයෙක් නැහැ. මා අවබෝධ කරමු ධර්මයෙන් ගුරු කොට ගන්නවා කිව්වා. ඉතින් ඒ වගේ ඒ ධර්මයේ තුල පාඩම් පෙන්නනවා. ඒක ගුරුවරු දන්නව රහතන් වහන්සේලාත් දන්නවා. ඒකළු ඒක ගුරු කොට ගන්නවා. දැන් රහතන් වහන්සේට ගුරුහරුකම් දෙන්න කෙනෙක් නැහැනේ. ඔහු තනියම ජීවත් වෙන ඉතන් සිට. ඒතර ඔහු හැම වෙලේම ගුරු කොට ගන්න ධර්ම විනයමයි. ඔහුට මොකුත් නැහැ නෙමෙයි. සමහරු කියනවා මේ රහත් වුණාට පස්සේ මොකුත් නැහැ, හැඩයක් නැහැ, ලෝකයක් නැහැ. පෘථිවි මොනවාද පෘථිවි සම්ප්‍රදායත් ඇතහැරියා. රහිමේ ලොකු තර්ක ගේන හැබැයි එහෙම කියපු අය අවුරුද්ද ජනවාරි පළවෙනිද වැඩ පටන් ගන්න දේවල් මඩුනටලා. එහෙමත් තියෙනනේ. දැකලා ඇතිනේ. පෘථිවි සම්පදාය අතරත් මිනිහා කොහොමද එහෙම වෙන්නේ? ඊළඟට මේ රහත් කියපු බුදු වුණා කියපු අය මේ මේ අනිත් අය පුතක් ජනයි කියපු අයට වැඳලා සමාව ගත්තා ගිහිල්ලා. ඈ එතකොට උකුම සම්ප්‍රදාය අතහැරියා දැන් සූපසාත්‍රි උගන්වන මේ ගොවිපලවල් දාගෙන ඌ එන හැටි වගා කරන හැටි. දැන් මෙහෙම ප්‍රශ්නක් තියෙනවා. ඉතින් මේ 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 මේක අද නෙමෙයි එදාත් මේක තිබිලා තියෙනවා ඒ යුගවලත්. ඉතින් මම මේ මතක් කරලා දුන්නේ ඕගොල්ලන්ට මේවා ඔක්කොම අපිට ආපු මොනවද මන් දන්නේ මේ මිනිස්සු නොමග යවන්න මහපේවා හරි පරිස්සමෙන් මේ ගමන යන්න ඕන හොයලා බලලා තෝරලා අරගෙන මම මේ තියෙනින්ද ඔගොල්ලෝ අහනින්ද කියන්නේ මොකද ඔවා මට නිතර අහන ප්‍රශ්න ඇවිල්ලා මම හරි අකමැති මම ගැන කතා කරන්න. ඉතින් පවුනේ කියලා හිතලා මම මේ ටිකක් මතු පිටින් කියලා දැම්මේ මොකද මොන හරි මම කතා කරනවා තව කාට කාට රිදෙනවා. රිදෙනවා කියන්නේ මේ මිනිස්සු වැරදි හින්දා. එතකොට ඔය රිදෙන මිනිස්සු මේ ඊතරට ඇවිල්ලා නැත්නම් මේ මිනිස්සු කිපෙනවා. ඊට පස්සේ උන් තව පව කරගන්නවා නැති අටේ නැති ප්‍රශ්න හදනවා. ඉතින් ඊට වඩා ඉඳයි ඉතින් මේකයි වැඩිව කතා කරන්න මම කැමති නැත්තේ. ඔව් ඉතින් අහදි නොකියම ඉන්නත් බැරි හින්දා දැන් ඔය කීපයක් ඉවට උත්තර දුන්නා. මාංශ භක්ෂණය ගැනයි දැන් මේ පේනවා නේද වෙන ගැනයි තව මොනවද අහන්න තියෙන්නේ. ඒකම තුලනම අපේතරණ වහන්සේ මේ අර ධම්මෝහරය රැකදී ධම්මචාරණ මේක ඔබ වහන්සේගේ ගිය දේශනාවත ඔබ වහන්සේ සඳහන් කරා. ඒක හින්දාමයි ඒකට අපිට ලැබෙනවා මම ප්‍රතිචාර කරනවා. ඔව් දැන් ධර්මයේ හැසිරෙන ධර්මේශය රකින්නවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ධර්මයේ හැසිරෙනවා කියන්නේ ඉතින් දැන් ආරෂ්ඨාංග මාර්ගයේ වඩන කෙනා නැත්නම් ඒ තැනට ආපු කෙනා ලෝක ධර්මතාවය තුල ඉන්න කෙනා ලෝකයේ ධර්මතාව විසින්ම රකින්නවා. අමතර වෙන රකවලක් නැහැ දැන්. දැන් අපි ඉන්නවා අපි අතේ ඇල්පිනිත් තකත් අවියක් ආයෙ දැන්නේ මෙදොරවල් දැන්නේ ඔක්කොම ඇරලා තියෙන්නේ. ඉතින් අපි කාටවත් බය නැහැ. සත්ව සිව්පාවන්ට බයත් නැහැ. වෙන අයට බයත් නැහැ. ඔය ඉන්නවා. ඒ ඇයි ධර්මයේ විහිං ඒ වෙන්න ඕන දේ වෙයි. අපිට වෙන පිහිටක් අපිට පොලිසියක් හමුදාවක් වෙනම කාඩ්ලා වුණේ නැහැ. මුරකාරයෝ දාගෙන ඉන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් ඒ ධර්මයේ තරම් හයිය දෙයක් ලෝකේ තවත් ඇත්තෙත් නැහැ. ඉතින් ඒක නැති මිනිස්සු ඉතින් පිහිටක් ධර්මයේ නැහැ. ඉතින් වෙන වෙවෙන් පිහිට ගන්න බලනවා. ඉතින් බුදුහාමුදුරුවෝ ධම්මෝහවේ රක්කද ධම්මචාරී කිව්වේ ඒ ධර්මයේ හැසිරෙන තුල ඒ හැසිරෙන ධර්මයේ ප්‍රමාණය අනුව රැකවරණි තියෙනවා. ඒක උපරිමයෙන් තියෙන රහතන් වහන්සේට. මොකද ඔහු තමයි 100%ක්ම ධර්මයේ හැසිරෙන කෙනා. ඒ කියන්නේ අපි තිරුණහංශ මාර්ගයේ වඩන කෙනෙක්. ඒ කියන්නේ වහන්සේ ගිය අවදීත් මේ මාර්ගයේ වඩන කාලෙත් ඒ ඒ මාර්ගයට තුල ගමන් කිරීමේදී තම වහන්සේ ගුරු ආචාර්යවරුන්ගෙන් උත් ඒකද ධර්මයේ ආරක්ෂාවක් ලැබෙනවා කියලා කියන්නේ. නෑ ධර්මයේ අවංකව හැසිරෙනකොට ධර්මයේ විසින් රැක ගන්නවා. දැන් ගුරු ආරක්ෂාව ගුරුවරයෙක් ඇටේ තමයි ධර්මයේ වඩන්නේ. අපි හයියක් ඇටේ ගන්න ගුරුවරයාගේ හයිය තමයි. එතකොට කැලෑවල ඉන්න බෑ. අපි හිතනවා ගුරුවරයාට බොකු ශක්තියක් තියෙනවා. මේ ගුරුතුමා ඉන්නකම් අපිට මුකුත් වෙන්නේ නැහැ කියලා තමයි අපි හයිය ගන්නෙ. නමුත් ඒ හයිය ගත්තා කියලා නෑ. දැන් මම දන්නවා අපේ ආරාමයේ හිටපු මම හිටපු තැනක මට ආරංචි වුණා. මම නැති කාලෙක එකපාරක් යනකොට ඒ කැලේ මැදින් වැවට නාන්න යනකොට මිනිස්සු දෙන්නේ කලියෝ ගහලා මැරිලා. ඉතින් මම එක හරි පුදුම වගේ හිතනවා ඒ කාලේ හිටියදී එහෙම වෙන්න පුළුවන්. දැන් ඒකට ආවේ භාවනා කරන්න ආපු මිනිස්සු දෙන්නේ මැරිලා තියෙන්නේ. ඒක මට මිනිස්සුන්ගෙන් ආරංචි වෙනවා. මම අපේ ගුරු හාමුදුරන්ගෙන් ඇහුවා මෙහෙම එකක් වුණාද කියලා. ඊට පස්සේ ආකෝ ඔව් කියලා. ඉතින් මම ඇහුවා කොහොමද එහෙම වුණේ කියලා. ඊට පස්සේ ආකෝ ඒ කයි වරු ගහ යන්නද කැලේ මැදින් කියලා. කයිවරු ගහ උපාදු පුදුරු වෙන මිනිහගේ ධර්මයේ තියෙනවද? අලියව ගහන්න නැතුව හිටියොත් නේ පුදුමේ. අලියව ගහනවා තමයි. හැබැයි ධර්මයේ හිටියා නම් ඒක වෙන්නේ නැහැ. දැන් මං ඉන්නකොට මගේ කුටිය අනිවාර්යෙන් සතියකට සැරයක් දෙසරයක් අලි රංචුවට කරගන්නවා.
ලන්තෑරුමක් පත්තු කළා තිබ්බා. ගුරුතුමා මට හැමදාම කියලා තිබ්බා රැට ඉන්නකොට ලන්තෑරුම පත්තු කළා. මම එළියේ එල්ලන්නේ ඒක එළියට පේන්න. ඒක තියෙනකොට ඔය සත්තු ළඟ වෙන්නේ අලි හිම එන්නේ නැහැ කියලා. ඉතින් මම ඒක පිළිබැද්දා. ඉතින් ළඟට මෙනවා. සමහරවිට මම කුටිය ඇතුළේලා තියාගෙන ඉන්න ලන්තෑරුමට වුණා වුණොත් හැබැයි ඒක අර ග්‍රිල් තිබුණේ අර එළියට හුලං එන්න හදපු. ඒ වශයෙන් එළියට ආලෝකේ පේනවා. ඇති අනික ඔය හැම සතෙකුටම හොඳ ඉවක් තියෙනවා. ඉවෙන්නේ උන් ඔක්කොම අඳුනගන්නේ. අලියටත් ඔය කොටිය වලස්ස ඔක්කොම එහෙමයි. ඔය ඕන සතෙක් ඇඟට පණින්නේ නැහැ. උන්ට ඉබ දැනෙන උන් මගහැරලා යනවා. උන් පහර දෙන්නේ උන්ට බයක් ඇති වුණොත් උන්ගේ ආරක්ෂාවට. දාලිව එහෙම පහර පැනලා යන්නේ නැහැ බයත් නැහැ. ඉතින් අලියොන්ටත් කොයි එකටත් තේරෙනවා. එතකොට දැන් අලියු මට මතකයි එකපාරක් මගේ කුටිය වටේ එක එක අලිය ළඟට ආවා. ටිකක් කලින් ළඟට එනවා ඇහුණා. කූටු කැඩෙනවා ඇහුණා කකුලට. ඒ ළඟට එනවා දැනුණා. අලි රංචු ටිකක් ඈතින් හිටියේ එක 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 ඉස්සලාම ආවා. ඊට පස්සේ කෝටු කැඩෙනවා ඇහුණා. මම දැක්ක තේරුණා ළඟට එන බබ මොකද කෝටු කැඩෙන සද්ද ළඟ ළඟ ඇහෙනකොට. ඊට පස්සේ ලොකු නිහඬතාවයක් තිබුණා විනාඩියක් දෙකක්. ඊට පස්සේ මට ආවනා දැන් චිටිස් ගාලා අත්තක් කඩනකොට සද්ද ඇහෙන්නේ. ඒ වගේ. ඒකල එහෙම ඉඳලා ඊට පස්සේ ඔන්න ආයෙත් අලිය යනවා වගේ දැනුණා. අර සද්දෙන් තමයි තේරුම් ගත්තේ උන් අලිය යනවා කියලා. චුට්ටක් කරනවා ඔන්න තව අලියෙක් එනවා අර විදිහටම. ඕත් ටිකක් කරන හිටිය අත්තක් කැඩුවා ගියා. ඒ නිවෙනකන් උදේ පාන්දර පහ වෙනකම්ම අලි රංචු එක එක ආවා ගියා. මතර ඉස්සලාම ආවේ නායකයා. ගිහිල්ලා මොන හරි කිව්වා. අලි භාෂාවෙන් අපිට තේරෙන්නේ නැහැ. උන්ටත් භාෂාවක් තියෙනවනේ. ඊට පස්සේ එක එක අලි ආවිල්ලා බල්ලා ගියා. ඉතින් උදේ බලපුවාම කුටියේ වටේට අතු එල්ලෙනවා. අතු කැඩුවට වෙන් වෙන්නේ නැහැ. අර කීරි වගේ එවෙන් එල්ලිලා තිබුණා. මම කොටම් පේනවා. ඒ කුටියට යනකොට පළවෙනි දාසේ මම යනකොටත් ඒ කැලේ ඈත තිබුණ කුටියක්. ඒවයි කවුරුත් ඉන්නේ නැහැ. අලි රංචු පිටින් ඉන්න තැන් ඒවා. ඒ කුටි තිබුණේ. වටේට අර බැනර් එල්ලනවා වගේ සිවුරු එල්ලලා තිබ්බා. වටේ ගස්වලත් බැදලා තිබ්බා. මං ඇහුවා මේ ඇයි මේ සිවුරු වෙලා තියෙන්නේ? ඒක කොහොනේ අලි හිම මේ සිවුරට අලි බයයි කිව්වා. අලි ඒ වයටින් එනවා කුටිය ළඟටම ආවා. සිවුරට නෙමෙයි බය. සිල්වත් අයට හිරියර වෙන්නේ නැහැ. දම්මෝහ විරක්කති කිව්වා. ඒකයි මං කිව්වේ. අවංකව ධර්මයේ හැසිරෙන ධර්මයේ විසින් දකින බුදුහාමුදුර අපිට අරඤ්‍යගත වූ වගේ වට සත්තු නැති අරඤ්‍යකට යන්න කිව්වේ නැහැ. සත්තු නැති කැලෑවල් ලෝකේ නැහැ. අලි බලසු කොටි සර්පයෝ ඔක්කොම ඉන්නවා. හැබැයි ඒවට දන්න අනතුරු වෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුර යන්න කිව්වා. ධර්මයේ හැසිරෙන කෙනාට ওই ගැටලු වෙන්නේ නැහැ. දැන් මම ඔච්චර වහන කැලවිට තිමාට අඩු ගානේ කඩියෙක්වත් මගේ කකුලක්වත් කාලා නැහැ. සර්පයෝ බෝනුසෝ පත්තෑයෝ හිතන්න බැරි සත්තු මන් දැක්කා. කොටි ඇඟේ හැප්පිලා ගියා. මල්ලලි රංචු පිටින් වැට කරගත්තා. ඒක නයිද මොනුන් හිටියක් දන්නේ නැහැ. ඒක කුටි එක මං හිටියා වගේ නිදාගන්නේ තට්ටුවයි මේ සිමෙන්ති පඩියයි. ඒකට වඩා උසට කළුවට කළුවේ මැදපු තුඹසයි. ඒක ඇතුළේ මං කියලා ඇති කාලේ. මං දන්නේ ඒක ඇතුළේ මොනුන් හිටියද කියලා. මේ මාත් ඒකේ හිටියා. පොඩි අඩි 10 කාමරේ. 10-8 විතර කාමරයක්. අලි තුමසයි මේකයි දෙක මේකට ඉන්න පුළුවන් ඕන. ඒකයි කිවි ධර්මයෙන් පස්සේ ටක ගන්නවා. හැබැයි අවංකව ධර්මයෙන් ගම් බොරුවට මේ බොරු ධර්මයකයි වරු ගහලා බෑ. හරියටම ධර්මයේ හැසිරුණොත් ධර්මයෙන් විසින් බලා ගන්න. ඒක නැති මිනිස්සු කියනවා ලාම්පු පෙරුණා කකුල පොලක ගෑවා මේක මාරයා ගැහුවා. ඒ වගේ කියන අය තිටියා. ඒ තමන්ගේ නොහැකියාව පෙන්වන එක වෙනයි අවංකව ධර්මයේ හැසිරෙන එක වෙනයි. පැහැදිලිද උත්තරේ?